රටේ විදේශ විනිමය හිඟවීම කළමනාකරණය කර ගැනීමට නොහැකි ආණ්ඩුව අද වන විට රට බරපතල බලශක්ති අර්බුදයක් කරා ගෙන ගොස් තිබේ. පසුගිය මාස කීපෙම මුල්තැන්ගේ ගෑස් සිලින්ඩරේ පිපිරෙද්දී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට පැය ගණන් පෝලිම් වල සිටීමට ජනතාවට සිද්ධ වුණා. වර්තමානයේ සිදුවලා තිබෙන්නේ Tamanගේ වාහනයට ඉන්ධන පුරවා ගැනීමට පිරුම්හල් ඉදිරිපිට පෝලිම් ගැසීමටයි. ඒ වගේම ඇතැම් පිරුම්හල් මේ වන විට තමා විසින්ම පනවාගත් සලාක ක්‍රමයන්ට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. මම ගරුව අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්න කැමති ඊයේ දවසේත් අද දවසේත් කර්මාන්ත ශාලා හිමියන් විශාල ප්‍රමාණයක් දුරකතනෙන් මාව අමතලා කිව්වා මේ කර්මාන්ත ශාලාවල සේවය කරන මහත්ම මහත්මීන් ප්‍රවාහණය කරගන්නට බැරිව මේ බස් රථ ප්‍රවාහණය නොවීම තුල ඒ කර්මාන්ත ශාලා අකර්මණ්‍ය වෙලා තිබෙන කාරණා. ඒ වගේම මේ කර්මාන්ත ශාලාවල ජෙනරේටර්ස් ක්‍රියාත්මක කරන්නට අද ඉන්ධන නැහැ. ඔඩ ප්ලීස් කතානායකතුමනි ලංකාවේ මන්ත්‍රීතුමාලා තමන්ගේ ආසන වලට ඉඳගත්තා නම් හොඳයි. හරින් ෆ්‍රෑන්ඩ් මන්ත්‍රීතුමා. ලංකාවේ විදුලි ඉල්ලුමේ කරුණාකර ආසනෙට යන්න. ලංකාවේ විදුලි ඉල්ලුමේ විශාල වර්ධනයක් පහුගිය කාලයේ සිදු නොවූ අතර රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වන මෙගවොට් 2700ක් නිපද වීමට අවශ්‍ය ඉන්ධන සැපීමට නොහැකි වීම විදුලි අර්බුදයට මූලික හේතු වී තිබෙන. උසස් පෙළ දරුවන්ට සී විභාගයට මුහුණ දීමට සිදු වෙලා තිබෙන්නේ විදුලි බිඳ වැටීම් මැදයි. එම නැත්තං අඳුරේ. අඛණ්ඩව විදුලිය නොමැති වීම කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත හා නැගී එන සංචාරක කර්මාන්තයේ වෙත බරපතල බලපෑමක් ඇති කරමින් පවතින. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති බලශක්ති හා විදුලි වල අමාත්‍යවරුන් විසින් සිදු කරනු ලබන තරඟකාරී මාධ්‍ය ප්‍රකාශ හැරුණු කොට කිසිදු සාධනීය විසඳුමක් සොයාගත නොහැකි ආණ්ඩුව මේ වන විටත් රටේ බොහෝ ප්‍රදේශ දිනකට පැය පහක් පමණ අඳුරේ තබන ගරු කතානායකතුමනි අර්බුදයේ තවදුරටත් ව්‍යාකූල කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුදල් සැපීමේදී ණය සීමාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහ බැංකු අධිපති වාණිජ්‍ය බැංකුව වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලෝක බොරතෙල් බැරලයක මිල මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන විට ඇමරිකානු ඩොලර් 97කට පමණ පැමිණ ඇති අතර එය අද දවසේ ඩොලර් 100 ඉක්මවල ගිහිල්ලා තිබෙනවා. එය තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා. ගරු කතානායකතුමනි මම සදහන් කරන්න කැමතියි මේ මොහොත වන විට රුසියාව යුක්‍රේනයට විරුද්ධව යුද ප්‍රකාශ කරලා ඒ ආක්‍රමණික ක්‍රියාදාමය ක්‍රියාත්මක කරලා තිබෙනවා. මම අහන්න කැමති මේ රජයට වැඩපිළිවෙලක් තිබෙනවද මේ නිර්මාණය වෙන තත්ත්වය තුළ අපේ රටට එල්ල විය හැකි ආර්ථික සමාජීය දේශපාලනික රාජ්‍යතාන්ත්‍රික බලපෑම් කවරේද? එව මග හරවාගන්නේ කවරේ කොම ආකාරයටද? මේව පිළිබඳව යම්කිසි සැලැස්මක් තිබෙනවද කියන එකත් මම අහන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන් සඳහන් කරන්නට ඕන අපේ තේ අපනයන ගත්තහම තේ මණ්ඩලයට අනුව ගිය වසරේ යුක්�රේනයට මිලියන 4.8 කිලෝග්‍රෑම් රුසියාවට මිලියන 27.3 කිලෝග්‍රෑම් ඒ කියන්නේ යුක්රේනයට අපනයන වලින් 1.49කුත් රුසියාවට 9.57කුත් අපි අපනයන කළා තිබෙනවා. ඒ වගේම විවිධ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමේ තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ අපේ රටේ දැනටමත් බරපතල වී තිබෙන උග්‍ර වී තිබෙන ප්‍රශ්නයට මේ ආණ්ඩුවට විසඳුම් තිබෙනවද නැද්ද කියන එක මම විශේෂයෙන්ම ගම්මන් පිළිම ඇතුමාගෙන් අහන්න කැමතියි. මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අසමත් අමාත්‍යවරුන් සිදු කරන්නේ තෙල් නැවක් වරායට පැමිණෙන විට එය පිළිගැනීමට උත්සව තැබීම. තවද ඉන්ධන මිලදී ගැනීම සඳහා විදේශ විනිමය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමේ නොහැකියාව. මහජනතාව වෙතම පටවමින් අධික ලෙස විදුලි පාරිභෝජන හා වාහන ධාවනය සිදු කරන බව ප්‍රකාශ කරමින් මහජනතාවට චෝදනා නගර. දැන් සමහරු මේ කාලය පාවිච්චි කරනවා වාහන භාවිතයට වැඩිය බයිසිකල් මගින් යන ක්‍රමවේදය පරිසර හිතකාමී කියලා. මම පිළිගන්නවා ප්‍රතිපත්තියක් හැටියට ඒකේ යම් යම් ධනාත්මක පැති තිබෙනවා. නමුත් මම මතක් කරන්න කැමති ගරු කතානායකතුමනි මතකද මීට වසර කිහිපයකට පෙර ඉතාමත්ම සොච්චං ගානකින් තෙල් මිල ඉහළ දමනකොට බයිසිකලයෙන්ම මේ පාර්ලිමේන්තුවට ආපු හාදේව ටික ඔබතුමාට මතකද කියලා මම අහන්න කැමතියි. අද ඒ කිසිම කෙනෙක් අඩුම ගානේ මේ සභාවට ඇවිල්ලා මේ රට මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන්න කොන්දක් නැහැ. උත්තර දෙන්නෙත් කසේරුකාවක් නැහැ. මහලෝගුවට කිව්වේ වියත් වීර සූර දක්ෂ දේශාභිමානි දේශානුරාගයෙන් පෙළුණු කණ්ඩායමක් හැටියට. අපිට දැන් පේනවා දේශාභිමානේ දැන් දෝර යනවා. රටේ බලශක්ති සුරක්ෂිතභාවය සම්බන්ධයෙන්
pramukata avyakho avama kalamanakarane danumakvat yaduwe nam sidukala yutuwa tibune rate balashakti avashyathave sambandhen nisi purokathanayak mata pihitawu salasun sahagata indana meladi ganimakata yomu wimai garu amatyathumane obutuma iye dawase prakasha kara me rate diesel hingiyak naha petrol hingiyak naha bhumi tel hingiyak naha kiripin hingiyak naha tiyenne dollar hingiyai kiyala eka obutuma kiyuwa ඉතින් ඔබතුමාගෙන් මම අහන්න කැමති ගරු අමාත්‍යතුමනේ මේ හැම දෙයකම මුල මොකද්ද ආපු හැටියෙම රුපියල් බිලියන 600 සිට 800 දක්වා කෝටිපතියන්ට බදුසහන දුන්නා ඒ බදුසහන මත රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව ෆිච් රේටින් එක Moody's Standard and Poor යම්කිසි ශ්‍රේණිගත කිරීමකින් පහළ දැම්මා ඒ පහළ දැම්මහම අපේ රටට ජාත්‍යන්තර capital markets වලට ගිහිල්ලා අඩු පොලියට ණයක් ලබා ගැනීම ඩොලර් ණය ලබා ගැනීම ඊට ප්‍රස්තාව අහිමි වුණා මේක තමයි විෂම චක්‍රය මේ විෂම චක්‍රය නිර්මාණය වන්නට මේ ආණ්ඩුව වග කියන්නට ඕන ඊට පස්සේ කිව්වා බුදුමත්තත් හොඳට මතක ඇති මේ රට හොඳටම හදන්න හොඳටම කරන්න 20 ඕනේ කිව්වා දැන් 20ක් තියෙනවා හැබැයි 20ත් එක්ක ඩොලර් හිඟයකුත් නිර්මාණය වෙලා මං කියනෝ ඒ 20 බලතල පාවිච්චි කරලා පාලනය කරන්නකෝ මේ රට. අද මේ රට ඉබාගාති යන්නේ. අද මේ රට අඳුරේ. ගරු කතානායකතුමනි ඒ අනුව මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් ගරු අමාත්‍යතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. විදේශ විනිමය නොමැති නිසා ඉන්ධන නොමැතිව රට බරපතල අර්බුදයකට පත්ව ඇති බව රජය පිළිගන්නේද ඒ එසේ පිළිගන්නේ නම් කරුණාකරලා රටට ජනතාවටත් කියන්න ගන්නා වූ පියවර අර එදා වේල ටුවර්ස් ගමන් යන්නේ නැතුව වෙලාවකට ඉන්දියාවට ගිහිල්ලා වැඳ වැටෙනවා වෙලාවකට පකිස්තානෙට ගිහිල්ලා වැඳ වැටෙනවා වෙලාවකට කටාර් රාජ්‍යයට ගිහිල්ලා වැඳ වැටෙනවා හිඟා කනවා ඩොලර් ඕනේ කියනවා පින්සෙන්දු වෙනවා රටේ ආත්මගරුත්වය තුට්ටු දෙකට විකුණනවා මං අහන්න කැමති මොකද්ද තමුන්නාන්සලගේ ජාතික ප්‍රතිපත්තිය මේ බරපතල අර්බුදයට විසඳුම් ලබා දෙන්න දෙක වාහන සඳහා භාවිතා කිරීමට අද දිනට අප සතුවන පෙට්‍රල් හා ඩීසල් සංචිතය මෙට්‍රික් ටන් කොපමණද එය දින කීයක් සඳහා ප්‍රමාණවත්ද ඉදිරි කාලයේදී වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් හිඟයකින් තොරව අඛණ්ඩව සැපීමට හැකියයි අමාත්‍යවරයාට සහතික විය හැකිද මේක ඔබතුමාගේ විෂයපතේ නොවුනත් මම මතක් කරන්න කැමති අද රටේ බරපතල ඖෂධ හිඟයක් තියෙනවා ගරු අමාත්‍යතුමනි පිළිකා බෙහෙත් නැහැ හෘද රෝගවලට බෙහෙත් නැහැ වකුගඩු රෝගවලට බෙහෙත් නැහැ තයිරොයිඩ් ග්‍රන්ථි රෝගවලට බෙහෙත් නැහැ ඒ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් කරපු රාජිත සේනාරත්න මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා සිටිනකොට මේ වගේ දෙයක් තිබුණේ නැහැ කියන එක මම මතක් කරන්න ඕන තාප බලාගාර පවත්වාගෙන යාමට ඩීසල් හා දැවි තෙල් කොපමණ ප්‍රමාණයක් දෛනිකව අවශ්‍යද? එම ප්‍රමාණයෙන් තව කොපමණ කාලයක් සැපීමට ඛනිජ තෙල් සංස්ථාවට හැකිද? ඉදිරි මාස 3 සඳහාවත් මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කොතරම් මුදලක් අවශ්‍යද යන්න පුරෝකථනය කර තිබේද? ඒ කොපමණද? ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබා ගන්නේ කෙසේද? මොනවාද වැඩපිළිවෙල? කොයි ආකාරයටද ඩොලර් ටික සපයා ගන්නේ? ඒ වගේම විදුලිය අඛණ්ඩව සැපීමේ සැලැස්මක් නොමැතිනම් අඩුම තරමේ ඉදිරි මාසයක කාලය තුලදී විදුලි විසන්ධි කිරීමේ නිශ්චිත සැලැස්මක් රජයේ සතු වේද දැන් අද හෙඩ්ලයින් එක වෙලා තියෙන්නේ දරු අමාත්‍යතුමනි අද දිනේ පැය 18ක් පැය 19ක් විදුලිය ලබා දෙනු ලැබේ මෙන්න මේක තමයි රටේ හෙඩ්ලයින් එක පැය 24ම නෙමෙයි පැය 18ක් හෝ 19ක් ලබා දෙනවා ලැජ්ජයි කෝවිඩ් වසංගතයත් සමග අගාධයට වැටුණු සංචාරක කර්මාන්තේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අඛණ්ඩ විදුලි සැපයීමක් නොමැති වීම නිසා තවදුරටත් කඩා වැටීමකට ලක්විය හැකි බව රජය නොදන්නේද එම කර්මාන්ත පවත්වාගෙන යෑම සඳහා අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා දීමට රජයේ ඇති වැඩපිළිවෙල කුමක්ද තවත් කොපමණ කාලයක් ජනතාවට අඳුරේ සිටීමට ඇති වෙනවද කියන එක මම අසමින් මම විශේෂයෙන්ම ඇමතිතුමාට මතක් කරන්න ඕන මේ රටේ ප්‍රශ්නවලට ඔබතුමාලා විසඳුම් සපයනවා කිව්වේ එසේ මෙසේ විසඳුම් නෙවෙයි වියත් විසඳුම් ලබා දෙනවයි කිව්වා ඔරකල් එකෙන් දෙනවයි කිව්වා ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වලින් ලබා දෙනවයි කිව්වා
biotechnology වලින් ලබා දෙනවයි කිව්වා artificial intelligence වලින් ලබා දෙනවයි කිව්වා මං කාරුණික ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ප්‍රශ්නෙට ලබා දෙන විසඳුම රටටත් මේ සභාවටත් ඉදිරිපත් කරන්නයි කියලා ස්තුතියි